Karena serot. Terapi gitu. Teacher chat karana itu tiennya. Nanti. Chat karana tiennya. Pesi. Terapi di situ terapi. Cerita sih harga. Berarti senot berarti tanuli berarti hasili berarti Teacher Senu di hari dah. mesambi berarti itu berarti 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 Teacher. okok berarti ini dah nih kan chat keren Teacher. okok asal tuh berarti Teacher. ini Teacher. oh Ma, mama, main gahana gie, main ek dulu deku. Kau tuh kian itu sih deh. Enang hari deh, ngerti nggak? Kamu dah liver ay? Wah, itu sih utare hari. Kamu dekat kian bala? Wah, dekat nih ay. Teacher, cikone itu le sama jatuh rasa dia na, sama jatuh rasa taruh dia na, taruh dia ni ani ani pet terhiti lah. Itu kota ini udah tiye nih ani anipet ini udah nih udah tiye nih kan mereka nih jatuh lagi lah tiye jatuh jatuh tiye dia na. Itu pasti Dewaniye ke murte itu le dia na na sama jatuh rasa. Sama jatuh Aturasi itu retien nona are Kutua. Kutua itu deh e pantas. ani pet Oh, ini udah. deka ani ulah ani pet salah dia nona Oh, udah putra ada deka maru yang nona nih hitesh. Hari terus nih dengan api kelima mereka kayak buat darah di putih. Muka tuh udah ada yang maru yang lain mereka tiye nih. Dekat nih taruh maru yang lain itu aja tiye nih. Ani tiap hari ya gula kiri tuh jadi dekat utara ini nih. Tiap hari panca asli nih. Atau dia tiye nih kan? Ani tiap tetap ya di nona. Utara yang udah balan nih. Nih kan ini riccha nih kian. Aku ini riccha nih kan nih orang dan. Nih riccha nih kian waduh. Udah balan nih. Agaklah gula utara itu nih kayak belati. Ah, hilang gitu ya. Kami kontak.
තශිනි හරි හිතේෂි හරි නිසිත් හරි මොන විනාඩි දෙකට කලින් ආවේ ඒ තුන් දෙනා තමයි නිසිත් හිතේෂි තශිනි අනිත් පැයත් එවන්න ඒ තුන් දෙනාගේම හරි මම කැමති විනාඩියට කලින් ඉවර නම් ඔය වගේ වකුතේ ටක් ගාල කරන්න සෙනුදි වැරදි අයි සෙනුදි වැරදි එක නිසිත් හරි ෂෙනොත් හරි කලබල වෙන්නේ නැහැ කියවන්න හොඳට අදීශ වැරදි සේජාන් වැරදි තව දෙන්න තියෙන තනුලි හරි තනුලි එව්වද කො තනුලි හරි මෙසදි එව්වේ නෑ තාම දම්සි දම්සි කියලා එවා හසඳුද ආයවන් බලන්න මම දාගත්ත නම් හරි ඒ දම්සි කියන්නේ කවුද උදේ විසිතිද ඔය කමන්නේ මෙසදි එවන්න පුතේ උත්තරේ මේවා අපිට දැන් පුළුවන් එන්න ඕන හොඳට කියවලා තේරුම් ගන්න මෙසදි දම්සි කියන්නේ කවුද හසඳුද දෙන්න මේවා දෙන්න මේවා පුතේ විතුලිත් එව්වේ නෑ නේද විතුලිත් टीचर मैं लैपटॉप का है ना मैं फोन के लॉक के लाती हूँ ආතද කවුද දම්සිද හා ඔයා කියන උත්තරේ එහෙනම් සේජාන් හරි තනුලි හරි ලිතුලි හරි හැබැයි පුතේ ඉක්මනට දාන්නත් පුළුවන් එන්න ඕන දැන් විනාඩි 3කට වැඩිය ලිතුලි ගිහිල්ලා හොඳේ ඔයා උත්තරේ එනකොට පුතේ විනාඩි 3කට වැඩිය ගිහිල්ලා දම්සිගේ උත්තරේ කියන්නේ දම්සි කියලා ඉන්න ටීචර් නේ සඳි ටීචර් මේ ලැප් එක පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ ෆෝන් එකේ නුත් ලොග් වුණා මේ ෆෝන් එකෙන් පේන්නේ නැති හින්දා ලැප් එකෙන් බලන් කරන්නේ හා එතකොට උත්තරේ මොකද්ද එයාට ආවේ තාම එයා හදනවා ටීචර් දැන් අනිත් අය උත්තර දැම්මා හරි ඇයි වෙලාව විශිෂ්ට තියෙන්නේ කියන්නේ මට නෙසන් මේ කවුද මේ නෙසන්ද කියන්න උත්තරේ මට ආපු උත්තරේ කියන්න පුතේ හසදු වැරදි කිව්වනේ මට නිසිත් කියන්න හදන හැටි ගණක රාමු දෙකක 1245 හා 4215 නිරූපණය කර තිබුණි. එම ගණක රාමු දෙකේම දැක්වෙන සංඛ්‍යා සමාන කිරීමට කළ හැකි දෙය ඇතුළත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් මෙවන ගණක අපි පළවෙනි එකේ සංඛ්‍යාව ලියමු. හා. කීයද? කනක රාම අඳින්න ඕනේ. 1000 45 එකයි දෙකයි 45 4215 කොමිරිය 4යි 2යි 5 15 හරි දෙවන තැනක රාමුවේ 10 ස්ථානක තැනක 10 ස්ථානේ ඒ කූරට දැමීම එතකොට ටීචර් එතන 6ක් වෙනවා. ඔව් දෙවන ගණ කරා එතකොට 10 ස්ථානික මොකද්ද තියෙන්නේ 4නේ ඒකට 10 ස්ථානික ඔව් එතකොට 6ක් වෙනවනේ හා වැරදි එතකොට හා දෙක සමාන රාමුවේ 1 ස්ථානයේ 10 ස්ථානයේ කූරු මංගු කිරීම. ඒත් හරියන්නේ නැහැ ටීචර්. පළමු ගණ කරාමුවේ 1 ස්ථානේ මේ තියෙන 1 ස්ථානේනේ ඒක 10 ස්ථානයේ කූරු මාරු කරන්නද මේක මෙතනට දාලා මේක මෙතනට දාන්න. එතකොට වැරදීනේ නේ.
එක හරදි. ඊට පස්සේ දෙවන කනක රාමුවේ දහයස්ථානයේ ඇති ගණක තුනක් එහි දහයස්ථානයේ කූට මාරු කිරීම. පළමු ගණ කරාම එක ස්ථානෙ තියෙන මෙතනනේ දහස ස්ථාන. ආ දෙවෙනි එක මම කියන්නේ මෙතනට පහ දාලා මෙතනට දාන්න ඕනේ එකනේ. එතකොට ඒ තර දෙන්න එපා නේද? ආ දහස මෙතනට එක දා හතර දාලා මෙතනට දාන්න ඕනේ එක. ඉතින් වැරදීනේ. එතකොට මේ උත්තරේ නැහැ. දැන් අපි ඊළඟට තුන්වෙනි එකට යනවා. මොකද කරන්නේ? දෙවන ගණ කරාමේ දහස ස්ථාන. ඇති ගණක තුනක් එහි දහස්ථානයේ කූට මාරු කිරීම. එතකොට එන උත්තරේ මේ දෙක සමාන වෙලා නේද? ඇයි මේකෙන් තුනක් දානවනේ. එතකොට තුනක් දැම්මහම අපිට මෙතන ඉතුරු වෙන්නේ එකයි. එක ස්ථානේනේ. මෙතන තුනක් දාන්න. එතකොට මේකට තුනක් එකතු කරාම හතරයි. එතකොට උත්තරේ එන්නේ තුන. තේරෙන්නේ නැති කෙනෙකුට නැවත අහන්න පුළුවන්. එසදි හරිද? ගොඩක් අය දාලා තියෙන උත්තරේ තුන. සෙනෙදිත් පස්සේ දා තුන. උනාට පුතේ හොඳට කල්පනා කරලා කියවලා දාන්න. එයා කලබලයි. අහසදුර තේරෙන්නේ නැතිනේ. හරි දැන් මම ආයෙ කියලා දෙන්නම් පුතේ. ඔන්න උත්තරේ තුන හොදේ. උත්තරේ තුන වෙන ඉඳි මම කියලා දෙන්නම්. දැන් දෙක සමාන වෙන්නනේ ඕන. එක්ක 1245 ඉන්නවනේ, එක්ක 4215 ඉන්නවනේ. අපිට පළවෙනි එකේ දෙවෙනි එකේ ආවේ නැහැ. මම තුන්වෙනි එකේ උත්තරේ නැහැටි කියලා දෙන්නම්. හොදේ. දෙවන ගණක රාමු. දෙවන ගණක රාමු කියන්නේ මෙන්න මේකනේ. හරිද? හසදු වෙන්න බල. හසදුනේ තේරෙන්නේ නැති. හා දැන් මාත් කතා කරන්න හසදු. දැන් දෙවනි ගණක රාමු. හසදුනේ තේරෙන්නේ නැත්තේ. අදීශකද? හසදු. හා කියන්න. දෙවන ගණක රාමු දහසස්ථාන. මට කියන්න දහසස්ථාන කියන ඉලක්ක මොකද්ද කියලා. දහසස්ථාන දෙකක් කියන්නේ දෙවන ගණක රාමුවේ දහසස්ථාන ඉලක්කම කියන්න. හතර හතර. දැන් ඒකෙන් තුනක් පුතේ දහසස්ථාන හතර කරනේ. හතරනේ. දැන් ඒ හතරෙන් අපි තුනක් දෙනවලු දහයස්ථාන. දහයස්ථාන තියෙන්නේ කීයද කියන්න මට මේ දෙවෙනි ගණක රාමුවේ. කීයද? දහස්ථාන දහයස්ථාන තියෙන්නේ ලක්ෂ කියන්න. එකයි එක. දැන් අපි දහසස්ථානෙන් තුනක්. එක ඔව් දහස් අනහගල් දහසස්ථානෙන් තියෙන තුනක් දහසස්ථානේ හතරක් තියෙනවා. ඒකෙන් තුනක් පුතේ මෙතනට දෙනවා. හරිද? ඒ කියන්නේ දහයස්ථානේ කුරට මාරු කරනවා. එතකොට මට උත්තරේ ගෙන්නේ කොහොමද? මේ දහසස්ථානෙට එකක්. ඒ තුනක් දුන්නානේ දහයස්ථානෙට. එතකොට එතන දෙක එහෙන්මමයි. මෙතනට තුනයි එකයි හතරක් එනවා. මෙතනට පහයි එනවා. දැන් මේ දෙක සමානයි නේද? දැන් තේරුණායි? අනිත් දෙක එන්නේ නැහැ. හොඳේ. ඔව් දීද. අනිත් දෙක එන්නේ නැහැ. අපි උත්තරේ එන එක තමයි පෙන්නේ. පළමු ගණන. ඔයා ගැහුවේ මොකද උත්තරේ? හසද දෙකද? Thank you දීද. දෙකද ගැහුවේ? එක. දෙක ගැහුවේ. ඒක එන්නේ කියන්නේ. රෝයා නොයන එකක් තේරුම් ගන්න. ඉදිරියට කරලා බලන්න. ඊළඟ එක. ඔකනම් මම නිතර කරපු ගාණ. හොඳේ හොඳට ඇඳලා බලන්න කරන්න. ඕන මම උදේ ලේසි කරලා වෙන සටහන ඇඳලා කරන්න. එතකොට හරින් දැන් පුළුවන් වෙනවා. කරන්න. නිසි හරි විතුලි හරි සත්තර 42න් දාලා තියෙන නිසි චෂිනි වැරදි. සත්තර 40යි 43න් දාලා තියෙන ලිතුලි.
හොඳයි විනාඩි මම මේක කියලා දීලා තියෙන පුතේ. අදීශ වැරදි. දැන් තත්පර විනාඩියට තත්පර 40 ගානේ දාපු ළඟ ඉන්නවානේ. එතකොට විනාඩි 2යි තත්පර 25ක් ගිහිල්ලා දැන්. සෙනදි හරි දැන්. සෙනදි හරි. හැබැයි ඉතින් මෙහෙමයි පුතේ පළවෙනි පාරම දාන්න. තනුලි හරි. තනුලි පරක්කුලා දැම්මට තනුලි හරි. විනාඩි 2යි තත්පර 40. ආයිමත් සිතුයි. ඉතුලි දැම්මානේ දෙවෙනි. සෙනොත් හරි. සෙනොත් චුට්ටක් වෙලාව තමයි ප්‍රශ්න තියෙන්නේ සෙනොත්ගේ. සෙනොත් නැත්තම් උත්තර හරියට දාන වෙලාව ගොඩක් ගන්නවා. අදීශ වැරදි පුතේ. අයි මම මේම කියලා දුන්නා නේ ඔයගොල්ලන්ට. ඉතුලිට තමයි ඊළඟට අවස්ථාව දෙන්න වෙන්නේ. එකට දැම්මට නිසි නෑ නේ ඉතුලිට නෑ. එහෙනම් උනත් ගන්න වෙන්නේ අපිට සෙනදු. ඉතුලි නෑනේ. අදීශ හරි. පස්සේ මතක් වෙන්න බෑ. එකපාරට මතක් වෙන්න ඕනේ. සෙනදු කියම් බලන්න දෙවෙනි පාර දැම්මේ උනාට. එයා කලින් දාලා තිබුණා. විනුදි වැරදි. සෙනදු දාන්න ඉතුලි නෑනේ. නිසිත් තමයි ඉස්සෙල්ලම ඉවලා තිබුණේ. උනාට වාක්‍ය දෙවෙනියට ලිතුලි කෙනෙක් කියන් බල එක්තරා පන්තියක ක්‍රිකට් හා අත්පන්දු ක්‍රීඩාවලට කැමති සිසුන්ගෙන් 23ක් ක්‍රිකට් ක්‍රීඩාවටද 18ක් අත්පන්දු ක්‍රීඩාවටද කැමති අය වෙති. ක්‍රීඩා වර්ග දෙකටම කැමති සිසුන් 7කි. ඒ අනුව පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අත්පන්දු ක්‍රීඩාවට පමණක් සිසුන් කැමති සිසුන් ගණන කීයද? එතකොට අපි කරන්න ඕන එක්තරා පන්තියේ ක්‍රිකට් හා අත්පන්දු ක්‍රීඩාවලට කැමති සිසුන්ගෙන් 23ක් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතිලු 18ක් අත්පන්දු ක්‍රීඩාවට කැමතිලු. ඊට පස්සේ වර්ග දෙකටම කැමති සිසුන් ගණන 7යිලු. එතකොට 18යි ක්‍රිකට් මේ අත්පන්දු වලට කැමති. ඒ 18ෙන් අපි අඩු කරන්න ඕන වර්ග දෙකටම කැමති සිසුන් ගණන. ඊට පස්සේ 7යි. 18ෙන් 7ක් ගියාම 11යි. එතකොට අත්පන්දු ක්‍රීඩාවට පමණක් කැමති සිසුන් ගණන 11යි. ඔව්. දැන් ඔන්න අපි මේක ගන්නවා පුතේ. මොකද්ද? අපි මේක දානවා. මෙන්න මේකට කියනවා අත් ටිකට් කියලා නේද? හරි. ඔයා කියපු විදිහ හරි. ටිකට්. මං කියවල මෙහෙම ඇඳගත්තම හරි ලේසි. අත්පන්දු. හරිද? දැන් ඔතන දෙකටම කැමති ගාන ඉස්සෙල්ලා මාක් කරගෙන. මොකද අපිට දෙකට දැන් මෙතන තියෙනනේ ක්‍රීඩාවලට කැමති සිසුන්ගෙන් 23ක් ක්‍රිකට් කියලා. එතකොට අපි මෙතනට 23 දැම්මොත් වැරදි. අපි ඉස්සෙල්ලම බලන්න ඕන ක්‍රිකට් වලට හා ඒ කියන්නේ ඔය ක්‍රිකට් වලට අයිති කට්ටිය අත්පන්දු වලටත් අයිති අය ඉන්නවා 23. ඒක නිසා අපි කෙලින්ම දාන්නේ මේ දෙකටම කැමති අය ඉස්සෙල්ලා. 7. 23 මෙතනින් ලියා ගන්න. රවුමේ කොනකින් ලියා ගන්න 23. අපි මේක කරා කලින්. හරිද? ඊට පස්සේ පුතේ අත්පන්දු වලට කැමති 18 මෙතන කොනින් ලියා ගන්න. ඒක දාන්න එපා ඇතුළට. මොකද ඒක තියෙන්නේ රවුමටම අයිති එක. ඒ කියන්නේ මේ ක්‍රිකට් කියන රවුමටම අයිති තමයි 23. හරිද? ඒක නිසා මම මෙතන කොනෙන් දැම්මා. අත්පන්දු ඔය රවුමටම අයිති නිසා 18 දැම්මා.
දැන් අපි කරන්නේ 22 ක්‍රිකට් වලට පමණක් බලන්න 23න් 7ක් අඩු කරමු 14න් 7ක් 6යි 16යි නේ හරිනේ එතකොට අත්පන්දු වලට පමණක් කැමති අය බලන්න 18න් 7ක් අඩු කරමු කීයද 11 අන්න එහෙම දාගත්තාම ඔක වැරදෙන්නේ නැහැ එතකොට අපිට ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් හරි ඊළඟ ප්‍රශ්නෙට අපි මේකෙන් උත්තර ලියන්න පුළුවන් මේක හොයාගත්තොත් ඕගොල්ලන්ට පුතේ ඊළඟ එක නිකන් වෙනවා. එතකොට විනාඩියක්වත් ගත වෙන්නේ නැහැ. ඒක නිසා මේක මං කලිනුත් කියලා දීලා ඇති අනන්දවත් ඔය පන්ති දෙකටම කියලා දුන්නා. හොඳ මේ ගණන්. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බෝලේ අයිනේ තමයි 23 දාගන්නවා. එතකොට එතන තියෙන ක්‍රිකට් උනාට ක්‍රිකට් වලට පමණක් කියන එක අපිට එතන නැහැ. ක්‍රිකට් වලට ගුවම අර අතර අර දෙගොල්ලන්ටම අයිති ගාණක් එක තමයි අතන 23 යන්නේ. මතකද හිතේසි කියලා දුන්නා මේව? ඔයි මතක නෑ නේ ගාන හදන්න. හැබැයි නිසිත එක පාටම දැම්ම. සෙනුදිත් අදීෂ දැම්මේ කිව්ව මම මේක කියලා දුන්නයි කිව්වට පස්සේ. හරිද? එතකොට මේක අපිට විනාඩියට වැඩිය කලින් හදන්න හැක්කුනේ මේ ක්‍රම දැනගෙන ඉන්නවා. එතකොට විනාඩි 44න් හැදුවනේ 40. දැන් මතකයි නේ? හරි ඊළඟ ගානට යමු මම මේක හිමම තියාගෙන යනවා. මොකද දන්නවද ඊළඟ ගානට මේක ඕන වෙන්නේ. හරි අපි ඊළඟ ගානක් දාමු. එතකොට අහන්නේ පන්තියේ සිටින මුළු ගාන. පන්තියේ සිටින මුළු සිසුන් ගාන. දැන් ඔන්න එතනට ගන්න පුළුවන් අපේ ප්‍රශ්නේ මතකයිද? මම ඒක එතනට ගන්න. දැන් හදන්න බලන්න පන්තියේ සිටින මුළු සිසුන් ගාන. හරි දැන් හදන්න පන්තියේ සිටින මුළු සිසුන් ගාන. නැද ඔකට වෙලාවක් යන්නේ නැහැ. තනදි හරි. චසිනි හරි. හැබැයි ඔය දෙකම අපිට එකට දාන්න තිබුණේ නේ. දැන් ඉතින් ලේසියෙන් වාඩ උත්තරේ දාන්න පුළුවන්. ශේෂි හරි තනුලි හරි පන්තියේ සිටින මුළු සිසුන් ගාන අහන්නේ ඒකත් විනාඩියෙන් දාන්න දෙන්න වැඩක් නැහැ දැන් ගාන කියලා දීලානේ සේජාන් හරි නිසිත් ඒක වැරදි නිසිත් ඒක වැරදි එකතු කරන්න බැරි නේද දැන් පළවෙනි එක අමාරුද ඒ වගේ වැරදි තමයි ඈ මුළු සිසුන් ගාන බලන්න කිව්වේ පන්තියේ. එතකොට කොහොමද හදන්නේ? අපි ඒක දැම්මේ කො අනිත් අය සෙනුදු කැහැදුව චසිනි විසිතරි චසිනි එවලේසි හා චසිනි කියන් බල පන්තියේ සිට මුළු සිසුන් ගාන මොකද කරන්නේ දැන් මේ මට කියන්න බලන්න දැන් චෂිනි කියන්නේ මේක උත්තර එකතු කරන්න ඕන නේ හා ඒක ඕනේ නැද්ද එහෙනම් හා දැන් මෙන්න මේ ටික ඔක්කොම එකතු කරනවා අපි හරි ලේසි මේක මෙන්න මේ ටික ඔක්කොම එකතු කරාම පුතේ මුළු සිසුන් ගාන 16 හතයි 23 23 11 34 නේ උත්තරේ 2 3 උත්තරේ 3 දැන් මතකයි නේ දැන් ওই ગાණ ඉතින් මතක කියන්නේ මේ තේරෙන දැන් තේරෙනවද? වරද්දපු අයට තේරෙනවා. දැන් එදා හැමදාම ඔක දුන්නාම තේරෙනවා කියලා කියනවා. ඒ වුණාට ગાණ හදනකොට ඕන නැහැ මතක නැහැනේ. මොකද මතක තියාගන්න ඒක අයිනෙන් දාගන්න රවුම. එතකොට හරි.
කවුන්ද දෙකේ මුළු සංඛ්‍යාව දාන ඕන අපි අයිනේ. මැදට දාගත්ත ෆ්‍රේම් සටහන ඇතුලේ එඩිට් කරන්න. මේ ඉතින් ගැටලු තමයි ගොඩාක් තියෙන්නේ. හොඳ ගැටලු කියන්නේ හිතලා කරන ඒවා තියෙනවා, ඇඳලා කරන තියෙනවා, ටිකක් ඉක්මටි ඉක්මටි කරන්න. ගණන් විනෝදයක් කරගත්තම හන්දේසියේ. බබා මේක ඇඳලා කරන්න තියෙනවා. හරි ලේසි. අක්ගල දල කරන්න. හරි නේ පේනවා. හරි. නැහැ 40යි සචිනි හරි. තත්පර 40න් දුන්නා. සචිනි උත්තරේ තත්පර 40යි. විසිත් හරි තත්පර 52යි. අනේ විනාඩියට කලින් ඒ දෙන්නේ ගෝ උත්තරේ හසදු කි වැරදිලා තියෙනවා. විනාඩියට කලින් නෙවුවේ ඒ දෙන්න තමයි සිතුවි චසිනි. විදේශි හරි හරිම ලේසි. තන මොනවද කල්පනා කරන්න කියලා. හරිම ලේසි. මනෝමය හදන්න පුළුවන් එසෙමදී. විදුලි හදන්න බලන්න ඉක්මනට දැන් වා හද. කමන්නේ දැන් ඇඳුනේ කමන් හද. අනේ පුතේ ඔච්චර වෙලාවක් යන්නේ මේක මනෝමය හදන්න පුළුවන් නේ. සේජාන් හරි. මාර වෙලාවක් ගත්තේ නේ සේජාන්. ඉතින් සරල ගානකට ඔච්චර වෙලා ගන්න එක වැරදි හැබැයි විනාඩියට කලින් දැම්මේ නේ සිතුවි. හනුලි හරි. සෙනුදි හරි. සේජාන් හදා. ඔය අනිත් තැන සඳි. පුතේ මේක වෙලාව ගත වෙන්න දෙයක් නෑ. හරි ලේසි අදීෂ. සුලි. ඕ. ඔව්. අපි ලියාගමු සංඛ්‍යා ටික කියන්න. හදා. සංඛ්‍යා ටික 2 3 4 5